जयगम श्रीलंका पोल देश विदेश रखिया मारत दास पोल जाति क्रीडांगण මාධ්‍යසාකච්ඡාවේ අරමුණ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණ පළ කරපු අදහස් සහ එලියට ඇවිල්ලා කියපු අදහස් වල පරස්පරතාවයට පිළිතුරක් දීම. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුණ ගැහිණා. ඒකෙදී විජිත හේරත් මහත්මයා සුනිල් නඳුනේත්ති මහත්මයා ඇතුළු කණ්ඩායමක් තමයි ඒ කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියේ. නමුත් ඒකට පක්ෂ නායකයා සම්බන්ධ වෙලා හිටියේ නැහැ. අංකුමාර් සානායකයා සම්බන්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ ඒ සාකච්ඡාවට ගිහිල්ලා ඇවිල්ලා එළියට කියනවා ණය ප්‍රතිව්‍යුහ ගතකරණය පිළිබඳව IMF එකට කිසිදු අදහසක් නැහැ කියලා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ගිවිසුම ඒගොල්ල බලයට ආවම සමාලෝචනය කරනවා කියලා. ඉතින් මේ දෙකම ටිකක් බරපතල ප්‍රශ්නයක්. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගියේ පළවෙනි වතාවට නෙමෙයි. 17 වෙනි වතාවට. කලින් 16 වතාවක් ගිහිල්ලා ඉන්නේ. සමහර අවස්ථාවල සාර්ථක වුණේ නැහැ. සමහර අවස්ථාවල නිශ්චිත කාරණා වෙනුවෙන් තමයි ගියේ. ඒ කාරණා ඉෂ්ට කරගත්තා. ඒතකොට මේ මොහොතේ රට බංකොලොත් වීම රට ආර්ථික වශයෙන් කඩාවැටීම කියන කාරණයක් එක්ක IMF එකට ගියා. ඒකලොත් එක සාකච්ඡා කරා. එකඟතාවයන් 15කට ආසන ප්‍රමාණයකට එකඟ වුණා. ණය දෙන්නේ එකඟ වුණා. 12 බිලියන 2.7. IMF එකේ එක සම්බන්ධ වීම කියන කාරණේදී වැදගත් වෙන්නේ ණය විතරක් නෙමෙයි. මූලිකවම වැදගත් වෙන්නේ රට පිළිබඳ විශ්වාසය ජාත්‍යන්තර ප්‍රජාවට තහවුරු කරන එක. ඒ තහවුරු කිරීමත් එක්ක තමයි අපේ විදේශ ප්‍රේෂණය එන්නේ. ආයෝජකයෝ එන්නේ, සංචාරකයෝ එන්නේ, ඩොලරය අඩු වෙන්නේ, අපේ රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් වෙනවා. දැන් ඒක සිද්ධ වෙමින් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ වෙනම කාරණයක්. අපේ රට ආසන්න වශයෙන් ට්‍රිලියන 27ක් ණය අරන් තියෙනවා. දේශීය ණය සහ විදේශීය ණය. විදේශීය ණය ට්‍රිලියන 12යි, දේශීය ණය ට්‍රිලියන 15යි. මේ ගත්ත විදේශීය ණය තමයි මූලික වශයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කරගන්නේ ලංකා රාජ්‍ය විදියට. ඒකදී චීනය, යුරෝපා සංගමය, පැරිස් සමාජය, ඉන්දියාව කියන කණ්ඩායම් තමයි මූලික වශයෙන් වැදගත් වෙන්නේ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම IMF එකට මූලික වශයෙන් අදාළ නැහැ. ඒගොල්ලන්ට අදාළ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ ණය ගත්ත අයත් එක්ක. ඒක පැරිස් සමාජයත් එක්ක සාකච්ඡා කරා. ඒගොල්ලෝ මූලික වුණා. ඊට පස්සේ ඉන්දියාවත් එක්ක කතා කරා. යුරෝපා සංගමයක් තුළ අනිත් රටවල් එක්ක කතා කරා. ඊළඟ චීනයත් එක්ක කතා කරා. චීනය ටිකක් පස්සක ගහ හිටියා. නමුත් චීනයත් අවසානයේදී එකඟතාවයකට ආවා. එකඟතාවයට පැමිණීමේ අඩුවැඩිකම් තියෙනවා. ලංකාව බලාපොරොත්තු වෙන වසර 10ක් වගේ කාලයකට මේ ණය පස්සට දාගන්න. මොකද ඒ කාලය තුල හුස්ම ගත්තම රටේ ආර්ථිකය ගොඩ ගත්තම ණය ගවන්න පුළුවන්. හැබැයි ණය ගෙවීම පැහැර හරින්න කිසිදු ඉලක්කයක් ලංකා රාජ්‍යයට නැහැ. රනිල් වික්‍රමසිංහයන්ට නැහැ. බංග්ලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ගෙවලා අවසන් කරා. ඒක ආදිසි ණයක් විදිහට ගන්න. ඒක නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය IMF එකට අදාළ නැහැ. IMF එකට අදාළ නැති දෙයක් ගැන IMF එකෙන් අහනවා ජනතා විමුක්ති පෙරමුණ. ඒක ජනතා විමුක්ති පෙරමුණ IMF එකෙන් අහනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන නෙමෙයි. ඉතින් මේ විෂය තේරෙන්නේ නැතුව නිකන් අර මොලේ මඤ්ඤං වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා වෙන දෙයක් කතා කරලා එළියට ඇවිල්ලා තව දෙයක් කියනවා. විහිළු සහගත ප්‍රකාශයක්. ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒකයි මේකෙන් පේන තියෙන්නේ. අනිත් එක ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ බලයට ආවම මේ IMF ගිවිසුම සමාලෝචනය කරනවා කියලා. දැන් IMF එකට වාඩි වෙලා සාකච්ඡාවට සම්බන්ධ වෙමු කියලා රාජ්‍ය නායකයා ප්‍රකාශ කරාම ජනතා විමුක්ති පෙරමුණත් ආවේ නැහැ. සමගි ජන බලවේගයත් සජිත් ප්‍රේමදාස මහත්තයත් ආවේ නැහැ. ඒගොල්ලන්ට උනේ වෙන වෙනම කතා කරන්න. වෙන වෙනම කතා කිරීම කියන කාරණේ ඇතුළෙම තියෙනවා මේ බෙදීම ලෝකයට පෙන්වීමේ අවශ්‍යතාවය. ලංකා රාජ්‍ය දැනට IMF එකත් එක්ක ගහපු ගිවිසුමට අපි එකඟ නැහැ කියන බෙදීම ලෝකයට පෙන්වීමේ අවශ්‍යතාවය. ඉතින් එහෙම පෙන්වලා මේ ආණ්ඩුවට තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න බෑ. ඒක නිසා මේ සහන කප්පාදු කරන්න කියන
කාරණේ අනියමින් කීමක් තමයි මේ වෙනම වැදගත්ීමේදී බලාපොරොත්තු වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට කොහොමත් IMF ගැන ලෝක බැංකුව ගැන අදහසක් නැහැ. JVP එක එදා කිව්වේ බලයට ආවම IMF එකේ ප්ලග් එක ගලවනවා කියලා. ලෝක බැංකුවේ ප්ලග් එක ගලවනවා කියලා. ප්ලග් ගලවනවා කියලා ආපු අය දැන් කියනවා IMF එක හොඳයි ඒත් එක්ක අපි සාකච්ඡා කරනවා කොන්දේසි තමයි ප්‍රශ්නේ කොන්දේසි සමාලෝචනය කරනවා කියලා. ඉතින් මේක විහිළුවක් නේ. JVP එකේ අපිට පේන්නේ ඉතිහාසයේ දිහා බැලුවම අවදි තුනක් තියෙනවා. JVP එක එදා ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කියලා පන්ති කරා. පන්ති පහෙන් එකක් ඒක. ඉන්දියාවේ පරිප්පු වේපා කිව්වා. මිනිස්සු පාරට බැස්සුවා ඉන්දියාවට විරුද්ධව. ඒකද අනුර කුමාර ඉන්දියාවට ගිහිල්ලා නායකව හම්බෙලා අමූල් එකට ගියාම ඉන්දියාව හොඳයි ඉන්දියාව නැතුව දේශපාලනය කරන්න බෑ අමූල් එක ඕන අදානිලා ඕන අම්බානිලා ඕන කියන පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක මම විහිළුවා. අනුර කුමාරලගේ පළවෙනි අවධිය තමයි ලංකාව සශ්‍රීක කරන්න පුළුවන් රට විදියට ආයෝජන එපා කියන. ආයෝජන එපා. ඊළඟට දෙවැනි අවධිය තරුණ අවධියදී කියනවා මේ ප්ලග් ගලවනවා කියන. දැන් දෙකම වෙනස් වෙලා තියෙනවා වැඩිහිටි කාලෙදී අනුර කුමාර දිසානායකලගේ ඒගොල්ලෝ කියන්නේ දැන් අර දෙකටම විරුද්ධව IMF ඕන හැබැයි අපි කොන්දේසි සමාලෝචනය කරනවා. ඉතින් මේ විදියට ලදරු වලිප්පුවේ හැදිලා වගේ විවිධ කතා කියන අයට රට ගොඩ ගන්න පුළුවන් ද ආර්ථික වශයෙන් කියන කාරණය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවත් කල්පනා කරනවා ඇති රටේ ආර්ථිකය විනාශ කරන්න රටේ සියලු ආර්ථික මර්මස්ථාන ගිනිබත් කරපු අයට පුළුවන් ද කියලා. සියලු ආර්ථික මර්මස්ථාන ගිනිබත් කරානේ 80-89. 71ෙත් එහෙමයි 80-89ෙත් එහෙමයි. ආර්ථික මධ්‍යස්ථාන ගිනිබත් කරපු අය දැන් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවලට ගිහිල්ලා කියනවා අපිට ඕගොල්ලෝ ඕන අපිට අලුත් සමාලෝචනයක් ඕන අපි ආම අලුත් දෙයක් කරන්න. ඉතින් මේක මහ විහිළු සහගත ප්‍රකාශයක්. අයි ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල කියන්නේ මොකද්ද? ඒකේ හරය මොකක්ද? ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන්නේ මොකක්ද? ඒක කවුරුත් එක්කද කරන්න ඕන කියන කාරණා පිළිබඳ කිසිම හැඟීමක් සුනිල් හඳුන්නේ තිලට විදිත හේරත්ලට නැහැ. ඒ වගේම මම දැක්කා නලින් දෙහෙරත් කියනවා පෙරේද දවසේ ජනතාවට සහන දීමේ විප්ලවය ආරම්භනවා කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. ඒක විහිළුවක්. ඒ වගේම කියනවා සංචාර 19කට ගියා මොකද්ද උනේ කියලා. රනිල් වික්‍රමසිංහ විදේශ සංචාරවලට ගියා. ඒ හැම සංචාරයකදීම රටට ප්‍රතිඵලයක් ගෙනියනවා. රට බංකොලොත් වුණා, වැටුණා. රටට කිසිම ආයෝජනයක් ආවේ නැහැ. ආයෝජකයෝ ආවේ නැහැ. විදේශ ප්‍රේෂණ ආවේ නැහැ. ඩොලරය 375ට ගියා. කවුරුත් ආධාර දෙන්න බෑ කිව්වා. මැරණ එක නවත්ත ගන්න සහන ආධාර විතරයි දෙන්න කියලා කිව්වා. දැන් අද වෙනකොට අපි හුස්ම ගන්න තෙල් ටික තියෙනවා, ගෑස් ටික තියෙනවා. දරුවෝ පාසල් යනවා, දීවර බිම් වලට යනවා, ගොවියෝ කුඹුරු වලට යනවා. මේ සමස්ත කළමනාකරණය ඇති කරේ රනිල් වික්‍රමසිංහයන්. ඒකට උදව්වට තමයි විදේශ ගත වුණේ, විදේශ සංචාරවලට ගියේ. ඒක නිසා නැත්තම් මේ විදේශ ගත වීමේ මනෝමූල අවශ්‍යතාවයක් රනිල් වික්‍රමසිංහට නැහැ. ලෝකේ දැකපු නැති කෙනෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. විජිතලට, නලින්දලට, සුනිල්ලට, අනුර කුමාරලට ලෝකේ දැකීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි රටේ මිනිස්සු විදිහට අපි කියනවා මේ අය ලෝකයට යවන්න කියන. ලෝකයට යවම අඩු ගානේ ලෝකේ ගැන මේ අඳුර ගන්න. ආර්ථිකය ගැන අඳුර ගන්න. ඒක ගැන කියවන්න පුළුවන්. දේශපාලන ගැන කියව ගන්න පුළුවන්. එහෙම කියවගෙන කියවලා මේගොල්ලෝ රටට ගෙන්නුවොත් මීට වඩා වෙනස්කමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ සහන දීමේ විප්ලවය ආරම්භ කරනවා. සහන දුන්නා. ඔව්. අද ගෑස් පෝල් ඉන්නේ, ඉන්ධන පෝල් ඉන්නේ, කනව බොනවා මිනිස්සු. අමාරුයි. හැබැයි ඉන්නවා. හරි. පැය 24 ලයිට් තියෙනවා. පැය 14ක් ලයිට් කපපු රටක්. අද උරුමය දෙනවා 120කට සින්නක්ක රෝප්පු. ඊළඟට නිවාස දෙනවා 53,000කට. සපතු නැති දරුවන්ට පවා සපතු දෙනවා බිලියන 2.5ක් වෙන් කරලා තියෙනවා. කඳුකර දශකය කියලා දිස්ත්‍රික්ක 9ක් විශේෂ විදියට සංවර්ධනය කරන මිලියන 100 ගානේ ප්‍රාදේශීයකම් කොට්ටාසයකට වෙන් කරලා තියෙනවා. වැටුපු රුපියල් 10,000ක් වැඩි කරා. කොස්ට් ඔෆ් ලිවිං එක ජීවන වියදම අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟට SME සුරුමහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වැටුණා. ආර්ථිකයේ බංකොලොත් වුණාම එයාට කෝටි 2000ක් වෙන් කරලා තියෙනවා අඩු පොලියට ණය දෙන්න. ඉතින් මේවා දැකලා මේ අයගේ මොලේ මඤ්ඤං වෙලා තියෙනවා. වැටුණු රටක් අවුරුද්දේ මාස 8ක් ඇතුළත මේ ප්‍රමාණයට ගොඩ ආපු ඉතිහාසයක් ලෝකේ නැහැ. එහෙම රටක් නැහැ. ඉතින් මේක විඳවන්න බැරුව ඉන්නවා මේගොල්ලන්ට. මේක පිළිගන්න බැරුව ඉන්නවා මේගොල්ලන්ට. ඒක නිසා මේගොල්ලන්ට ඕන රට වටන්න
ඒ අරමුණෙන් තමයි මේගොල්ලෝ IMF යන්නේ. හැබැයි IMF ගිහලා එලිට ඇවිල්ලා කියන්නේ වෙන විශයක්. කොහොම ස්තුති. ප්‍රශ්න නැහැනේ. मेघलोंगे मुले मंजंग अत्र वचन तम हर भावित करें अभी बैंको कट गिया बैंको तीन को अभी नायगा सर अभी गील को बैंको गील वाकने अभी कम तिना अकना निका अभी गमक इन नय दिन मनुष्य लंकट गिया अभी को मनुष्य अदी नायका ये मनुष्य को नायगा ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලද ලෝක බැංකුවද ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට ගිහිල්ලා අපිට ඕන කොන්දේසි වලට ණය දෙන්න කියලා කිව්වට එහෙම දෙන්නේ නැහැ. ඒගොල්ලෝ තීරණය කරනවා වැටුණු රට ගොඩ එන්නේ කොහමද? ඒ ඒ ගොඩ එන්න නම් මේ මේ වෙනස්කම් වෙන්න ඕන. ඒ වෙනස්කම් රට තුල ඇති කරනවා නම් තමයි මේ දෙන ණයට යහපත් ප්‍රතිචාරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. රට ගොඩ එන්නේ. ඒ අනුව තමයි මේ කොන්දේසි දාන්නේ. මොනවද දාපු කොන්දේසි? දැන් මේ දූෂණේ වංචා නවත්තන්න वियदम अड़कर आदाय वेडिकर बधु विनस्कम कर मे आदि को नरक दिव हाई मनोद जेबी गील अड़ा कोई IMF कत् गणतुन करे अस्त बिलियन एकंकर कत् समृद्धि हिड़ बिलियन हेटप हाई अस्त एकसिया तुंगुने व्यंकर जेबी गील मुखदिया तवगुने वीलु सहगत प्रकाशमे ममत हितानेकदेम गिहिलाभु अवस्थावल अंदुकुमार लगे त्रिबुनु तत्व प्रतिचार हूँ विनस्वेला इंदियावड़े अन्न का इंदियावड़ विरुद्ध इंदिया परपूर्ण तिरता है इंदियावड़ विरुद्ध मिनसुटे एलिट बेहपल कीलंगट वराय अदानी आयोजन वराय सेवक वेडवर्जन वाले दियावड़ गिहिलावाम अदाणीत अंबाणीत हेमक नाम हुए गोल्लो मे गोल उगा इंदिया उगन एवलतीयन चीन दिग्गट उगन एवलतीयन चीने नो कथा नो सीना वगे प्रतिपत्तम अंड कुमार लगे दीयन चीने मुकुद कथाकराने एक अभी विमर्शने इला अणिकुत्री हिलामत हेमतम अमेरिका आवट गिया अमेरिकन को कथाकरा अमेरिकन अधिराज्यवादी विरुद्ध कथाकर पांडु कुमार अमेरिका आवड़ की हिला बस अमेरिका मुकुद कथा वकने ये रट वाली मेकल उगा तब की पिकट आना मे मे करदरे मे अवल निराकरण लपिस्ता यहाँ मस तुन मारक जनाधिपति अपेक्षक सा मेक मेतिवर ने लुकाल दंगल अंडे अंड कुमार पलात्पाल मेतिवर ने दंग दंगू देख कड़काले बिलियन तुना पीदंकरा मध्य वार्ता कर पलात्पाल मेतिवर ने अपराधि महेंद्र राजपक्ष चोदना करा कट उद्गहनवा पारवाल पुरा कट उद्गहनवा पारवाल पुरा पोस्टर अलवनवा मेवा बीदम को अपराधे अक्ला अंड कुमार कटौट पारवाल पुरा पोस्टर रटपुरा गहन एवट बीदम को कारण अभी अंत दबिड़ी प्रतिपत्ति अक् अंड कुमार गति अणिपत्ति अंड कुमार मेतिवार सूदा थिंक हम यानी अपट तीयन मेतिवार मेवेला मेवेला अब तीयन मे रट वेट आर्थिक वर गुड़गा रणिल विक्रम सिंह तीयन ये वकीम यकीम उष्टकरा इकड़ रट सहन दी आर्थिक वचन कलमनाकरण करा पसमित पार्लमें कलमनाकरण करा जात्यंत्र कलमनाकरण इसने मेतिवर ने उत्तम रट हद बे मेतिवर ने मस दिखा व्यवस्था अनुकूल अभी अपेक्षक इधर बतकर अभी वेड पटांगा अब अभी पलवे वेडमूर अभी कुलियापीट यदि पेन्नुआ जन बलया थी नीन कारण रट हदन वेडपिल
ජනබලයක් තියෙනවා. සැබෑව වෙනුවෙන් මිනිස්සු ඉන්නවා. ඒක නිසා ඒක අපි පෙන්නලා තියෙනවා. මේකට අපිට හදිස්සියක් නැහැ. ඉතින් හදිස්සි කාර්යය ඔහම යද්දෙන් රට හැදෙනකොට රටේ ජනමතය හරි පැහැදිලිවම තීරණය කරයි කවුද අපේ ඉදිරි රාජ්‍ය නායකයා කියලා.